नमस्कारमेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कारमेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कारमेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कारमेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවණීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස බුදුරජාණන් වහන්සේගේ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දේශනා කරන්නේ දෙවියන් සහිත මිනිසුන් සහිත මේ ලෝක සත්වයාට ඉපදෙන මැරෙන සසර දුකින් නිදහස් වෙන්න සනාතන රැකවරණය වෙච්ච යමා මහ නිවන සාක්ෂාත් කරන්ට මාර්ගයක් කියලා දෙන්න. යම්කිසි සත්වෙක් සසර යනකොට ඒ හැමදාම ඒ සත්වයා සසරෙදි නොඑක් නොඑක් අනතුරු වලට මුහුණ දෙනවා. නිතරම ඒ සත්වයා ගත කරන්නේ ආරක්ෂාවක් නැතුව අනාරක්ෂිතව. අපි සියලු දෙනාටම ආරක්ෂාවක් නැහැ, බාහිරිනුත් අභ්‍යන්තරිනුත්. අපි අනාරක්ෂිතව තමයි කටයුතු කරන්නේ. පින්වත්නි, ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ පරම ගම්භීර සුන්දර ඒ අතිශය ශ්‍රේෂ්ඨ දෙවියන්වත් මිනිස්සුන්වත් උත්තරීතර තත්ත්වයට පත් කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඒ දහම අහලා ඒ දහම තමන්ගේ ජීවිතයට ගලපගත් අය මෙලෝ වශයෙන්ුත් බැබළුණා, පරලෝ වශයෙන්ුත් බැබළුණා. ඒ අය මෙලොවත් සැනසුනා, පරලොවත් සැනසුනා. ඒ අයම දෙවල් ඒ අය තම තමන්ගේ දෙලොවම සුවපත් කරගත්තා. ඒ අය තම තමන්ගේ දෙලොවම සුවපත් කරගත්තා. ඒ අය කොච්චර සාර්ථකද වුණා කියන්නේ ඒ අය මේ ඉපදෙන මැරෙන
සසර දුකෙන් සදහටම නිදහස් වුණා. ඉපදෙනවා මැරෙනවා කියන දුකකට අපි මුණ දීලා ඉන්නවනේ. ආන් ඒ දුකෙන් සදහටම නිදහස් වුණා. ඒක දුකක්. ඒ දුකෙන් සදහටම අත මිදෙන මාර්ගය, සදහටම නිදහස් වෙන ක්‍රමේ ඒ අය හොයාගත්තා. පින්වත්නි, අපිත් සංසාරේ යන අය, ඉපදෙන මැරෙන ස්වභාවය කරගත් අය, අනාරක්ෂිතව ජීවත් වෙන අය, ආන් ඒ ස්වභාවය හේතු කරගෙන අපි උත්සාහ කරන්න ඕනේ අපිට ආරක්ෂාවක් සපයගන්න. පින්වත්නි, වතුර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ වතුර අත්‍යවශ්‍යයි. වතුර නැතුව ටික වෙලාවක් හිටියොත් කියනවා විජලනේ කියලා. වේලිලා මැරෙනවා. හැබැයි ඒ අපිට නැතුවම බැරි වතුර වැඩි වුණාට පස්සෙත් ඒ වතුර අපිට අනතුරක් කරනවා. වතුර නිසාම ජීවත් වෙන අපි වතුර වැඩි වෙච්ච වෙලාවක බිහිසුණු විදිහට ඒ ජලය ගලාගෙන එනකොට ඒකෙන් අපේ ජීවිතවලට හානියක් වෙනවා. එහෙනම් අපේ ආරක්ෂාවට තියෙන වතුරම වෙලාවකට අපිට අනතුරක් කරනවා. සුළඟ නැතුව අපිට ඉන්න බෑ. වාතය නැතුව ජීවත් වෙන්න බෑ ටික වෙලාවක්වත්. ඇයි? ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ නැවතුනොත් ජීවත් වෙන්න බෑ දෙකට. හැබැයි මේ සුළඟම බිහිසුණු විදිහට ආවොත් අපිට ජීවිතේ පවත්වන්න බැරි වෙනවා, අනාරක්ෂිත වෙනවා. ඒ වගේම තමයි ගින්දර. ගින්දර නැති වුණොත් අපේ ජීවිතේට ලොකු කරදරයක්, අර්බුදයක් ඇති වෙනවා. හැබැයි මේ ගින්නටම පුළුවන් අපේ ජීවිතේ කරදරයටපත් කරන්න, අනාරක්ෂිත තත්ත්වයටපත් කරන්න. එතකොට පින්වත්නි, මේ විදියට බලපුවාම විටේක අපට පිහිට වෙන දේම තවත් විටේක අපිට අනතුරක් අරන් එනවා. වෙලාවකට අපිට පිහිට වෙනවා. ඒ දේම අපිට අනතුරු රැගෙන එනවා. එහෙමනම් පින්වත්නි, අපිට මේ ලෝකේ රැකවරණයක් සොයාගන්න ඕනේ. යහපතක්, ආරක්ෂාවක් හදාගන්න ඕනේ. මේ ලෝකෙ මිනිස් ආරක්ෂාව සපයාගන්න, ආරක්ෂාව හොයාගන්න කියලා ගෙවල් දොරවල් හදනවා. සමහරට ඒ ගෙටම යට වෙලා ඒ මිනිස්සු මැරිලා විනාශ වෙලා යනවා. ආරක්ෂාවට හදපු ගෙටම යට වෙලා. සමහරු ආරක්ෂාවට කියලා, යහපතට කියලා, රැකවරණයට කියලා ඔන්න බල්ලු බලල්ලු හදාගන්නවා. ඒ බල්ලු බලල්ලුම කාලා විස වෙලා ඔන්න මිනිස්සු මැරිලා යනවා. අනතුරටපත් වෙනවා. සමහර විට ආරක්ෂාවට කියලා මිනිස්සු අවි ආයුධ නිෂ්පාදනය කළා. අවිගත් අය අවියෙන්ම නැසිලා ගියා. දැන් මේ ආරක්ෂාවට හදාගත්තේ. හැබැයි ඒ දේම අපිව මොකද කළේ? විනාශ කළා. සමහර බෙහෙත් හැදුවේ ලෙඩ සුවපත් කරන්න. බෙහෙත් හැදුවේ මොකටද? ලෙඩ සුවපත් කරන්න. හැබැයි ඒ බෙහෙත් වැඩියෙන් බීපු දවසට මරණය පවා උරුම වෙනවා. ආරක්ෂාවට හදපු දේ, ආරක්ෂාවට හොයපු දේම තවත් වෙලාවකට අපිට අනාරක්ෂාව රැගෙන එනවා. අනර්ථයක් කරනවා, අයහපතක් කරනවා. නේද? අනර්ථයක්, අයහපතක් කරනවා. සමහර විට අපි දරුවෝ හදාගත්තේ මොකටද? දරුවෝ හැදුවේ වයසට ගියාම අනේ ඉතින් අපිට උදව්පදව් කරයිනේ, අපිව ආරක්ෂා කරයිනේ, අපිව රැකබලා ගනීනේ කියලා. හැබැයි සමහර දරුවෝ
අම්මා තාත්තා වයසට යන්නත් ඉස්සරලා මොකද කරන්නේ? ගෙදරින් එලවලා දානෝ. ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවක් නැහැ. අපි හෙව්වේ බාහිරින් ආරක්ෂාව. අපිට බාහිරින් ආරක්ෂාව ලැබුණේ නැහැ. අපි ආරක්ෂාව බාහිරින් හෙව්වා. අම්මලා තාත්තලා ගෑනු දරුවෙකුට කියනවා, පුතේ උඹට කන යන කල දසාවක් තියෙන්න ඕනේ. අපි මැරුණ දවසක උඹට මේ තනියට නොතනියට රැකවරණයට කෙනෙක් ඕනේ. ඒ නිසා මම පුතේ විවාහ වෙන්න කියලා මොකද වෙන්නේ? විවාහ වෙන්න කියලා අම්මලා ඕන කෙනෙක්ව කසාද බඳලා දෙනවා. එතකොට අපි අපේ ජීවිතේට බාහිරින් අභ්‍යන්තරින් ආරක්ෂාව සපයන. අපේ ආරක්ෂාවට අපි බෙහෙත් ගන්නවා. ඒ ගන්න බෙහෙත් වැඩිපුර ගත්ත ගමන් මොකද වෙන්නේ? ආරක්ෂාව නැති වෙනවා, අනතුරක් වෙනවා. අපේ ආරක්ෂාවට හොයන දේම වෙලාවකට අපිට අනතුරක් ගේනවා. අපි ස්වාමි පුරුෂයෙක් ගන්නේ ආරක්ෂාවට. අම්මලා කියන්නේ ඔයාට කල දසාවක් යන්න ඕනේ, අපි නැති කාලෙක කවුරු හරි ඉන්න ඕනේ කියලා තමයි දෙමව්පියෝ ගැහැණු දරුවෙකුට ස්වාමි පුරුෂේ හොයලා දෙන්නේ. හැබැයි ඒ ස්වාමි පුරුෂයා අතින් බැනුම් අහලා ගුටි කාලා මැරුම් කන අවස්ථා තියෙනවා. එහෙනම් ආරක්ෂාව පිණිස හොයන ස්වාමි පුරුෂයා නිසා අපිට ආරක්ෂාව නැති වෙන වෙලාවල් තියෙනවා. එතකොට බාහිර ආරක්ෂාව ඒ අපි හිතන තරම් ආරක්ෂාවක් නෙවෙයි, බාහිරින් ලැබෙන ආරක්ෂාව. ඒ බාහිර ආරක්ෂාවම වෙලාවකට අනාරක්ෂාවක් වෙනවා, අනාරක්ෂාවක් වෙනවා. ඒ නිසා පින්වත්නි, අපි පුරුදු වෙන්න ඕනේ හැබැයිම ආරක්ෂාව හොයාගන්න. මොකද්ද ඇත්තටම තියෙන ආරක්ෂාව කියලා හොයාගන්න ඕනේ. ඉපදින මැරෙන ස්වභාවය කරගත් අයට හැබැයිම ආරක්ෂාවක් තියෙනවා නම්, ඉපදින මැරෙන ස්වභාවය කරගත් අයට හැබැයිම ආරක්ෂාවක් තියෙනවනම් ඒ තියෙන ආරක්ෂාව තමයි ඉපදීම නැති තැන. ඉපදෙන්නේ නැත්තේ නිවන් දැකපුවහම. එහෙනම් යම් කිසි කෙනෙක් නිවන අවබෝධ කරන්න උත්සාහ කරනවා නම් ආන්ගේ ළඟා කරගන්න නිවන ඒකාන්තයෙන්ම ආරක්ෂාකාරී තැන. ඉතින් පින්වත්නි, අපි අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව පවත්වන්නේ නොච්චියාගම පහළ මාර්ගහවැව විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලා. ඉතින් මේ සම්බුදු සුවඳ වැඩසටහනේදී අපි බලවපොරොත්තු වෙනවා අද දවසේ ඔබට සුන්දර ධර්මදේශනයක් කියලා දෙන්න. මේ ධර්මදේශනේ නම අත්තරක්කිත සූත්‍රය. ධර්මදේශනාවේ නම අත්තරක්කිත සූත්‍රය. තමාව රැක ගැනීම ගැන වදාළ දෙසුම. තමාව රැක ගැනීම ගැන වදාළ දෙසුම. පින්වත්නි, මේ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. ඒ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කොසල් රජුරු ආවා.
ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව ඉඳගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කොසල් රජුරු මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම මේ හුදකලාවේ ඉන්නකොට තනියම ඉන්නකොට පුංචි කල්පනාවක නිරත වුණා. ඒ කල්පනාවක නිරත වෙනකොට මං කල්පනා කළා මෙන්න මෙහෙම දෙයක්. ස්වාමීනි මං කල්පනා කළා තමන්ව රැකගන්නේ කවුද? තමන්ව රැකගන්නේ නැත්තේ කවුද කියලා. ස්වාමීනි මට කල්පනාවට ආවා තමන්ව රැකගන්නේ කවුද? තමන්ව රැකගන්නේ නැත්තේ කවුද කියලා. ස්වාමීනි මෙහෙම කල්පනා කරපුවාම මට මෙන්න මෙහෙම හිතුණා. සමහර මිනිස්සු වචනිනුත් වැරදි කරනවා. කයිනුත් වැරදි කරනවා. හිතිනුත් වැරදි කරනවා. දැන් පින්වත්නි කයින් වැරදි තුනයිනේ සිද්ධ වෙන්නේ. මොනවද? සත්තු මැරෙන එක, හොරකම් කරන එක, වැරදි කාම සේවනය. වචනයෙන් වැරදි හතරක් සිද්ධ වෙනවා. බොරු කියන එක, කේලං කියන එක, පරුස වචන කියන එක, හිස් වචන කතා කරන එක. ඊළඟට හිතින් වැරදි තුනයි සිද්ධ වෙන්නේ. ඒ මොනවද? ඒ තමයි අනුන්ගේ දේට ආස කරන එක, තරහෙන් ඉන්න එක, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් දරන එක. මේ තමයි මනසින් සිද්ධ වෙන වැරදි තුන. එතකොට මෙන්න මේ සිත, කය, වචනෙන් වැරදි කරන අය ඉන්නවා කියනවා. සිත, කය, වචනෙන් වැරදි කරන අය ඉන්නවා කියනවා. සත්තු මරණ අය, හොරකම් කරන අය, වැරදි කාම සේවනය කරන අය ඉන්නවා කියනවා. ඒ වගේම ස්වාමීනි බොරු කියන අය, කේලම් කියන අය, පරුස වචන කියන අය, හිස් වචන කියන අය ඉන්නවා කියනවා. ඒ වගේම ස්වාමීනි මං අහලා තියෙනවා, දැකලා තියෙනවා ඔන්න අනුන්ගේ දේට ආස කරන අය ඉන්නවා කියනවා. ඒ වගේම තරහ සිතින් ඉන්න අය ඉන්නවා කියනවා. ඒ වගේම ස්වාමීනි මිත්‍යා දෘෂ්ටික අදහස් දරන අය ඉන්නවා. ස්වාමීනි මෙන්න මේ සිත, කය, වචනෙන් වැරදි කරන අය තමාව ආරක්ෂා කරගෙන නැහැ. තමාව රැකගෙන නැහැ කියනවා. එතකොට තමාව ආරක්ෂා කරගෙන නැත්තම්, තමාව රැකගෙන නැත්තම් තමා විසින් මං කල්පනා කළේ ස්වාමීනි ඇත්තු සේනාවක් හිටියත්, අස්සයෝ සේනාවක් හිටියත්, රත සේනාවක් තිබුණත්, පාබල හමුදාවක් හිටියත්, චතුරංගනී සේනාවක් හිටියත් ඒ අයට නම් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. මොකද හමුදාවකින් දෙන්න පුළුවන් බාහිර ආරක්ෂාවක්. හමුදාවකින් ලබලා දෙන්න පුළුවන්නේ බාහිර ආරක්ෂාවක්. ඒ වුණාට මොකද වෙන්නේ? එයාලට අභ්‍යන්තර ආරක්ෂාව නැහැ. මොකද අභ්‍යන්තරේ ආරක්ෂාව? අභ්‍යන්තරේ ආරක්ෂාව තමයි සිත, කය, වචනය රැකගන්න එක. ඉතින් කෙනෙක් සිත, කය, වචනය රැකගන්නේ නැත්තම්, ආරක්ෂා කරගන්නේ නැත්තම් එයා බාහිරින් රැකුණත් එයා අභ්‍යන්තර වශයෙන් ආරක්ෂා වෙලා නැහැ කියලයි මට කල්පනා වුණේ කියලා. එයා අභ්‍යන්තරෙන් ආරක්ෂා වෙලා නැහැ කියලයි මට කල්පනා වුණේ කියලා. එවුන් ඒ අයට ස්වාමීනි හැබෑම රැකවරණයක් නැහැ කියලා. තේරුණා නේද කියපේක? අස්සයෝ දාලා රකින්න බෑ කියනවා.
ඇත්තු සේනාවක් හිටියත් ඊළඟට බාබල හමුදාවක් හිටියත් රත සේනාවක් හිටියත් කොච්චර සල්ලි බාගෙ තිබුණත් යාන වාහන මිල මුදල් දැසි දස්සෝ මොනතරම් යන්ත්‍ර සූත්‍ර තිබුණත් දියුණුයි කියන මේ ලෝකෙට බෑනේද මරණය නවත්තන්ට. අසනීපෙට බේත් දුන්නට අසනීප වෙන එකට බේත් නෑනේ නේද? වයසට යන එකට බේත් නෑ, ලෙඩ වෙන මැරෙන එකට බේත් නෑ. බාහිර ආරක්ෂාවක් සැපවුණාට ඒ අය තමන්ගේ අභ්‍යන්තර ආරක්ෂාව සලසගෙන නෑ. ස්වාමීනි මට කල්පනා වුණේ එයාලා හැබෑම රැකවරණය හොයාගෙන නෑ නේද කිය. ඒ වගේම ස්වාමීනි මම කල්පනා කළා, ඔය කල්පනාවේ ඉන්නකොට මට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා. සමහර උදවියේ ඉන්නවා, ඒ අය කයිනුත් හොඳ දේ කරනවා, වචනෙනුත් හොඳ දේ කරනවා, සිතිනුත් හොඳ දේ කරනවා. එයාලා මොනවද කයින් කරන හොඳ දේවල්? එයාලා සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, වැරදි කාම සේවනය කරන්නේ නෑ. ඔන්න කයින් හොඳ දේ කරනවා. ඒ වගේම එයාලා වචනෙනුත් හොඳ දේ කරනවා. මොනවද වචනෙන් කරන හොඳ දේවල්? බොරු නොකීම, කේලං නොකීම, පරුස වචන නොකීම, හිස් වචන නොකීම, මේවා තමයි මෙයා වචනයෙන් කරන හොඳ දේවල්. ඒ වගේම ස්වාමීනි මේ අය සිතිනුත් හොඳ දේවල්මයි කරන්න. මොනවද සිතින් කරන හොඳ දේවල්? එයාලා අනුන්ගේ දේට ආස කරන්නෙත් නැහැ, තරහ සිතක් පවත්වන්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටික අදහස් දරන්නේ නැහැ. මෙයාලා ස්වාමීනි සිත කය වචනය තුනම ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. සිතිනුත් ආරක්ෂාවයි, කය වචනයත් ආරක්ෂා කරගෙන මෙයාලා ජීවත් වෙනවා ස්වාමීනි. මං කල්පනා කළේ ස්වාමීනි අස්ස සේනාවක් නැතත් රත සේනාවක් නැතත් ඇත්තු සේනාවක් නැතත් පාබල හමුදාවක් නැතත් සල්ලි බාගෙ නැතත් ඒ වගේම මිල මුදල් යාන වාහන දැසි දස්සෝ ඒ වගේම ගේ දොර ඉඩ කඩන් මේ මොකවත් නැතත් කෙනෙක් තමන්ගේ කයයි වචනයයි සිතයි රැකගෙන ඉන්නවා නම් කය වචනේ සිත ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ස්වාමීනි ඒකෙනා බාහිර ආරක්ෂාව නැතුව හිටියත් එයා අභ්‍යන්තරික වශයෙන් ආරක්ෂාවක් සපයගෙනයි ඉන්නේ. එයා හැබෑම රැකවරණය සලසගෙනයි ඉන්නේ. එයා රකින්න ඕනේ හොඳම දේ රැකගෙනයි ඉන්නේ. ඒ බාහිර ආරක්ෂාව නැති වුණත් එයාට බාහිර ආරක්ෂාව තිබුණත් බාහිර ආරක්ෂාව නැති වුණත් එයා රකින්න ඕනේ දේ රැකලා සිත රැකලා වචනය රැකලා ඊළඟට කය රැකලා සිත කය වචනය රැකපු නිසා එයා මෙලොවත් ආරක්ෂා කරගෙන පරලොවත් ආරක්ෂා කරගෙන දැන් අපි දන්නවනේ කෙනෙක් සත්තු මරන්නේ. සත්තු මරන්නේ කියනකොටම එයා දානයක් දීලා තියෙනවා. මොනවද දානෙ දුන්නේ? බය නැති බව දන් දීලා. එයා සත්තු මරණ එක නවත්තනකොටම කය සංවර කරගන්නකොටම බය නැති බව අනික් අයට ලබලා දීලා. අබේ දානෙ දීලා නේද? අබේ දෙනවා කියන්නේ ඒකයි. බය නැති බව දන් දීලා. ඊළඟට එයා වෛර නැති බව දන් දීලා නිදුක් බව අනික් සියල්ලන්ටම දන් දීලා. ඇයි සත්තු මරන්නේ? එයා අනික් අයව මරන්නේ නැති නිසා අන් අයට එයා
බය නැති බව දන් දීලා නිදුක් බව දන් දීලා අවෛරය දන් දීලා දැන් එයාට ලැබෙන්නේ මොනවද ඔය වදන් දුන්නහම එයාටත් ලැබෙනවා බය නැති බව අබය නිදුක් බව එයාටත් ලැබෙනවා වෛර නැති බව කෙනෙක් හොරකම් කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ ඒව කරන්නේ නැති නිසා එයා කය පාවිච්චි කරලා අන් අයට දානයක් දෙනවා මොනවද බය නැති බව දන් දෙනවා වෛර නැති බව දන් දෙනවා නිදුක් බව දන් දෙනවා ඒ නිසා මොකද වෙන්නේ ඒ නිසා එයා හේතු කරගෙන අන් අයටත් ආරක්ෂාව ලැබෙනවා ඒ හේතුවෙන්ම එයාටත් බය නැති බව නිදුක් බව ඔන්න ලැබෙනව නේද අවෛරය ලැබෙනවා දැන් මේ කොසල් රජතුමා කිව්වා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මම කල්පනා කළා ඇත්තටම කෙනෙක් ආරක්ෂා වෙන්නේ තමන්ව තමාව රැකගෙනද ඉන්නේ තමන් රැකගෙනද ඉන්නේ එහෙම නැත්නම් තමන්ව ආරක්ෂා කරගෙන නැද්ද කියලා කල්පනා කරනකොට මං කල්පනා කළා කෙනෙක් සත් කයින් වැරදි කරනවා නම් වචනෙන් වැරදි කරනවා නම් සිතින් වැරදි කරනවා නම් ආන් ඒ කෙනා තමාව ආරක්ෂා කරගෙන නැහැ තමාව ආරක්ෂා කරගෙන නැහැ එතකොට එයාව පාබල හමුදාවක් දාලවත් එහෙම නැත්නම් ඇත් සේනාවක් අත් සේනාවක් ඊළඟට රත සේනාවක් දාලවත් රැකගන්න බෑයි ඒක බාහිර රැකවරණයක් එයාගේ අභ්‍යන්තරේ රකින්න අස්ව සේනාවකට බෑ එයාගේ අභ්‍යන්තරේ රකින්න රත සේනාවකට පාබල හමුදාවකට බෑ ඒක රැකගන්න ඕනේ තමන්මයි ඒක දැක රැකගන්න ඕනේ තමන්මයි තමන් තමන්ගේ රැකවරණේ සලසගත්තේ නැත්නම් බාහිරින් කිසි කෙනෙකුට රකින්ට බෑ බාහිර කිසි කෙනෙකුට රකින්ට බෑ තමන් තමන්ට රැකවරණේ සලසගන්නේ නැත්නම් එයා අන් අයට රැකවරණේ සලසන්න සුදුසුත් නෑ ඇයි තමන් තමන්ට රැකවරණේ සලසගෙන නෑ ඒ නිසාම එයා අන් අයට රැකවරණේ දෙන්න සුදුසු නෑනේ ඇයි තමාව රැකගෙන නෑනේ තමාව රැකගෙන ඉන්නෙපැයි අන් අයව රැකගන්න බාහිරින් මොන රැකවරණේ තිබුණත් අභ්‍යන්තර රැකවරණේ නැති කරගෙන නේද ඕ ඊළඟට කෙනෙක් ඉන්නවා සත් කයින් වැරදි කරන්නේත් නෑ වචනෙන් වැරදි කරන්නේ නෑ සිතින් වැරදි කරන්නේත් නෑ එයා මොකද වෙන්නේ බාහිරින් ආරක්ෂාවක් ලැබුණත් නැතත් එයාට මේ රතසේනාවක ආරක්ෂාව අවශ්‍ය නැහැ පාබල හමුදාවක අස්ව හමුදාවක එහෙම නැත්නම් ඇත් හමුදාවක ආරක්ෂාව අවශ්‍ය නැහැ චතුරංගනී සේනාවක ආරක්ෂාව අවශ්‍ය නැහැ එයාට මිල මුදලේ දැසිදස්සන්ගේ යාන වාහනවල මේ ආරක්ෂාව අවශ්‍ය නැහැ. එයාට බාහිර රැකවරණේ නැතත් එයා එයාගේ අභ්‍යන්තර රැකවරණේ සලසගෙනයි තියෙන්නේ. එයා අබය දෙන නිසා එයාට අබය ලැබෙනවා. එයා අවෛරය දෙන නිසා එයාට අවෛරය ලැබෙනවා. එයා නිදුක් බව දෙන නිසා එයාට පෙරලා නිදුක් බව ලැබෙනවා. තමාව රැකගෙනයි එයා ඉන්නේ නේද? තමාව රැකගෙනයි ඉන්නේ කියලා. ඕ ආං කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමිනී මට හිතුනේ ඔන්න ඔහොම කියනවා. මට හිතුනේ ඔන්න ඔහොම කියනවා. කෙනෙක්ව තමාව රැකගෙන ඉන්නවද රැකගෙන නැද්ද කියන කාරණේදී මට හිතුනේ හොම කියන
එතකොට බුදුරජාණන් වහන්සේ සාවධානව මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඕන්න බුදුරජාණන් වහන්සේ මේ රජතුමා කියපු කාරණේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, පින්වත් මහරජ, ඒක එහෙම්මම තමයි, ඒක එහෙම්මම තමයි කිව්වා. සමහර උදවියේ ඉන්නවා කියනවා, එයාලා කයිනුත් වැරදි කරනවා, සිතිනුත් වැරදි කරනවා, වචනෙනුත් වැරදි කරනවා. ආන් එහෙම වැරදි කරන අය ඇත්තෙන්ම ඒ අය තමාව රැකගෙන නැහැ. ඒ අය තමාව රැකගෙන නැහැ. කයින් වැරදි කරන, සිතින් වැරදි කරන, වචනයෙන් වැරදි කරන අය මොකද වෙන්නේ? තමාව රැකගෙන නැහැ කියනවා. තමාව රැකගෙන නැහැ කියනවා. එතකොට අශ්ව සේනාවකටවත්, ඇත් සේනාවකටවත්, පාබල සේනාවකටවත්, එහෙම නැත්නම් රථ සේනාවකටවත්, මේ චතුරංගනී සේනාවටම යාට ආරක්ෂාව සපයන්න බෑ කියනවා. ඒක සැපෙයුවත් ආරක්ෂාව මොන ආරක්ෂාවක්ද? බාහිර ආරක්ෂාවක් විතරයි නේද? ඒක මොන ආරක්ෂාවක් විතරද? බාහිර ආරක්ෂාවක් විතරයි කියනවා. හැබැයි එයාගේ අභ්‍යන්තර ආරක්ෂාව සැලසিলা නෑ කියනවා. ඒකට හේතුව මොකක්ද? ඕ, ඒකට හේතුව තමයි එයා තමන්ගේ සිත, කය, වචනේ රැකගෙන නෑ. ඒ නිසා අභ්‍යන්තර ආරක්ෂාව නැති නිසා එයා හැබෑම ආරක්ෂාවට හිමිකරුවේ නෙවෙයි කියනවා. දැන් මොන සේනා මැද්දෙ හිටියත් මාරයා එනවද නැද්ද? එනවනේ. මැරිලා යන දවසට කොච්චර සේනාවක් හිටියත් තමන් රැස් කරපු කර්මය බලවත්ම තැන්ට යනවද නැද්ද? යනවනේ. රජකම් කළත් කළකම් ඵල දෙනවද නැද්ද? රජකම් කළත් කළකම් ඵල දෙනවා. රජවරු, සිටුවරු, ඇමතිවරු අපාය ගියාද නැද්ද? අපාය ගියා. කවුරුද අපාය ගියේ? තමාව ආරක්ෂා කරගත්තු නැති අය. සමහර විට ඒ අය මුළු රටම ආරක්ෂා කළා බාහිරව. මුළු රටටම ආරක්ෂාව සැපෙව්වා. හැබැයි ඒ මොන ආරක්ෂාවද? බාහිර ආරක්ෂාව. හැබැයි ඒ අය තමාව ආරක්ෂා කරගත්තේ නැහැ. තමාට රැකවරණයක් සලසගත්තේ නැහැ. හැබැම රැකවරණය සොයාගී නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් සිත, කය, වචනය රැකගන්නේ නැහැ කියනවා. ආන් ඒ කෙනා හැබෑම ආරක්ෂාව සලසගෙන නැහැ කියනවා. රැකවරණයක් එයාට නැහැ කියනවා. එයා මොකද කරන්නේ? ඇත්තෙන්ම එයා තමාව රැකගෙන නැහැ කියනවා. අස්ව සේනා, ඇත් සේනා, රථ සේනා, පාබල සේනා යෙදෙව්වත් එයාට හරිහමං ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ කියනවා. එයාට ලැබෙන්නේ බාහිර රැකවරණයක් විතරයි කියනවා. ඒක හරිහමං රැකවරණයක් නෙවෙයි කියනවා. ඒක හරිහමං රැකවරණයක් නෙවෙයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, ඔබ කිව්වා වගේම සමහර උදවියේ ඉන්නවා, ඒ අය කයත් රැකගෙන ඉන්නේ, වචනයත් රැකගෙන ඉන්නේ, ඒ අය සිතත් රැකගෙන ඉන්නේ. කය රැකගෙන ඉන්නවා කියන්නේ ඒ අය මොකද කරන්නේ? සත්තු මරන්නේ ජීවිතේ උදෙසාවත්. ඒ අය හොරකම් කරන්නේ නැහැ ජීවිතේ උදෙසාවත්. ඒ අය වැරදි කාම සේවනය කරන්නේ මොනම හේතුවකටවත්. ඒ අය ආන් කය රැකගෙන ඉන්නවා.
වචනයත් රැක ගන්න. බොරු කියන්නේ කේලං කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ මෙන්න මෙයාලක් වචනේ රැකගෙන ඉන්න. ඒ වගේ මෙයා හිතත් රැකගෙන ඉන්නේ. හිත රැක ගන්නවා කියන්නේ එයා අනුන්ගේ දේට ආස කරන්නේ. එයා තරහ සිතක් පවත්වන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටික අදහස් දරන්නේ නැහැ. එයා කය වචනේ සිත රැකගෙන ඉන්නවා. එයා තමාට ආරක්ෂාවක් සපයලා. එයාට මොකද වෙන්නේ? තමන්ට ආරක්ෂාවක් සපයලා. ඔවුන් තමන්ව රැකගෙනයි ඉන්නේ කියලා. ඔවුන්ට ඇත් සේනාවක් ආරක්ෂාවට නොහිටියත් හමුදාවක් පාබල හමුදාවක් ආරක්ෂාවට නොහිටියත් ඇත් සේනාවක් අස්ව සේනාවක් රත සේනාවක් ආරක්ෂාවට නොහිටියත් මිල මුදල් ධන ධාන්‍ය දසිදස්ස මේ මොකක් නොතිබුණත් එයාලා තමාව රැකගෙන ඉන්නවා කියන. එයාලා තමාව රැකගෙන ඉන්නවා කියන. රැකගෙන හිටපුවම මොකද වෙන්නේ? එයාලට බාහිර රැකවරණේ තිබුණා නොතිබුණා අභ්‍යන්තර රැකවරණේ තියෙන නිසා එයාලා ඒකාන්තයෙන් සැපවත් වෙනවා කියන. මෙලෝ වශයෙන් සැපවත් වෙනවා. පරලෝ වශයෙන් සැපවත් වෙනවා. හැබෑම රැකවරණේ සලසගත්තා වෙනවා කියන. හැබෑම රැකවරණේ සලසගත්තා කියන. දැන් බලන්න කුපින්වත්නි, අශෝක රජුරු වෙහෙර විහාර 84,000ක් හැදුවා. දුව පුතා පැවිදි කළා. රටවල් 9කට ධර්ම ප්‍රචාරය කළා. තුන්වෙනි සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දැක්කුවා. මේ බුද්ධ ශාසනයේ දැවැන්තම සංසේවාව කළා. මහා පිංකම් කළාද නේද? කළා. රට සියලු දෙනාට රැකෙන මග කියලා දුන්නද නේද? කියලා දුන්නනේ. අපි මේ දහම ඉගෙන ගන්නෙ අශෝක රජුරුව නිසා. අශෝක රජුරුවන්ට මොකද වුනේ? මේ ඔක්කොම කරපු අශෝක රජුරුව අන්තිම දවස් ටිකේ තරහින් හිටියා. දාසියක් පවංග ගහා ඉන්නකොට වැදිච්ච වටාපත හේතු කරගෙන මේ දාසි මට ගැහුවා කියලා හිතාගෙන තරහෙන් පුපුර පුපුර හිටියා දාසි ගැන. තරහෙන් ඉන්නක රජුරුව තමන්ව රැකගෙනද? තරහෙන් හිටපු රජුරුව තමන්ව රැකගත්තේ නැහැ. ඒ නිසාම මොකද වුනේ? අර සියලු පින්කම් යට ගියා. ඉස්මතු වුණා තරහවේ පව. ද්වේෂයේ කියන එක බලවත් පවක් වොන්න මතක තියාගන්න. අච්චර පින්කම් කරපු රජුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ සංගමිත්තාවගේ තාත්තා. මේ බුද්ධ ශාසනයට දැවැන්තම සේවය කරපු රජුරුව. අනුන්ට ආරක්ෂාව සපයපු රජුරුව. තමාට ආරක්ෂාව සපයාගත්තේ නැති නිසා, තරහගත්තු නිසා. මොකද වුනේ? මැරුණා. මැරිලා ඉපදුනේ කොහෙද? පිඹුරෙක්ගේ හැඩේ තියෙන ඇඟක් ඇතිව පෙරේත ලෝකෙ. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා තාත්තකෝ කියලා. රටටම ලෝකෙටම ආරක්ෂාව සපයපු තාත්තා. තමාට ආරක්ෂාව සපයාගත්තු නැති නිසා පෙරේත ලෝකෙ ගිහින් කියන්න දැනගත්තා. තමාට ආරක්ෂාව සපයාගෙන ආරක්ෂිතම තැනට ගියපු මිහිඳු මහරහතන් වහන්සේ තාත්තටත් රැකවරණය හොයලා දුන්නා. ඉර්දියෙන් වැඩලා, දිවසින් දැකලා, ඉර්දියෙන් වැඩලා තාත්තට පින් අනුමෝදන් කරලා ඔන්න පෙරේත ලෝකෙන් චුත වෙන්න උපකාර කළා. ඊට පස්සේ මොකද වුනේ?
ඔන්න පෙරේත ලෝකෙන් චුත වුණාට පස්සේ තාත්තා මනුස්ස ලෝකේ ලංකාවේ අනුරාධපුරේ ඉපදුණා. අවුරුදු 7කින් මේ පුතා පැවිදි වුණා. කුජ්ජතිස්ස කියන නමින් පැවිදි වෙලා පස්සේ කාලෙක මහරහත් වෙලා පිරිනිවන් පෑවා. හැබැයි ආරක්ෂාව සපයාගත්තද නැද්ද? පහුවෙලා. පහුවෙලා සපයාගත්තා. ඒත් අපිට තියෙන ප්‍රශ්නේ අපි විහෙර විහාර 84000ක් හදලත් නෑ, දුව පුතාලා පැවිදි කරලත් නෑ, රටවල් ගානේ ධර්ම ප්‍රචාරය කරලත් නෑ. ඒ වගේම තුන්වෙනි සංගායනාව වගේ එකක් කරලත් නෑ. දැන් ඒව කරලා නැති අපි සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවා නම්, බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේට ආස කරනවා, තරහෙන් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා නම් දැන් ඔන්න අශෝක රජුරෝ වගේ අපිත් ආරක්ෂාව දාගෙන නෑ. බාහිරින් කොච්චර ආරක්ෂාවක් තිබ්බත් අභ්‍යන්තර ආරක්ෂාව සලසගෙන නෑ. රැස් කළ අකුසල කර්මයට දුක් විපාක විඳින්නම වෙනවද නැද්ද? රැස් කළ අකුසලයට දුක් විපාක විඳින්නම වෙනව. ඕන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් මහරජ තමන්ව රැකගන්නේ නෑ කියනවා, ඔබ කිව්වා වගේම එයා සිත කය වචනේ රැකගෙන නැත්තම්, කෙනෙක් සිත කය වචනේ රැකගෙන නැත්තම් ඒ කෙනා තමාව රැකගත්තේ නෑ වෙනවා. දැන් අශෝක රජුරවන්ට හිත රැකගන්න බැරි වුණා, හිතට ආරක්ෂාව සපයා ගන්න බැරි වුණා. තරහ යනකොටම අනේ දැන් මට තරහ යන්න එන්නේ, ඒක මට අයහපත පිණිස පවතිනවා, ඒක අන් අයටත් අයහපත පිණිස දුක පිණිස පවතිනවා, මේක නම් යහපතක් නෙවෙයි, මේක දුකට කාරණයක්, ඒ නිසා ඉක්මනට මං මෛත්‍රිය වඩන්න ඕනේ කියලා අර අනාරක්ෂිත බව නැති කරගන්න ආරක්ෂාව සපයාගන්න අශෝක රජුරවන්ට බැරි වුණා. ඒ නිසා අශෝක රජුරුව අනතුරටපත් වුණා. ඒ වගේද බිම්බිසාර රජුරුවනේ පුතා තමන්ව හිරකූඩුවට දාලා, දැන් මගධ රටේ රජුරුව හිරේට දාලා තමන්ගේ පුතා විසින්, ඊළඟට කෑම වර්ධනය කළා, කෑම දුන්නේ නැහැ. ඊළඟට අම්මා කෑම ගෙනිනවා කියලා දැනගෙන අම්මට ළඟට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ කෑම නැතුව ඉද්දද්දි සක්මන් කර කරන ඉන්න නිසා සක්මන වෙන්න සතුට කියලා කකුල් පැලුවා. ඒ කකුල් අතරේ ලුණු කකුල් පළපු තැන්වලට ලුණු දැම්මා. ගිනි ගොඩේ ඇවිද්දෙව්වා. අශෝක රජුරුව නම් මැරිලා පෙරේත ලෝකේ ගියා දවසකට දෙකකට තරහින් ඉඳලා. මේක මේ වටාපත වැඩිච්ච එකටනේ. ඒකත් රජුරුවන්ගේ යහපතට පවන් ගහන්න ගිහිල්ලානේ. ඒ චුට්ටට තරහගත්තු රජුරුව අපායේ ගියානේ පෙරේත ලෝකේනේ. හැබැයි දැන් තමන්ගේ රජකමත් අහිමි කරලා හිරගෙටත් දාලා, ඒ වගේම තමන්ගේ කකුලු පලලා ඒ මදිවට ලුණු දාලා, ඒ මදිවට ඒ ලුණු සට්පර පටපට ගාලා පිපිරෙන්න ගිනි ගොඩේ ඇවිද්දෝලා නේද? දැන් නිකන් හිතන්නකෝ, අපේ අත කැපුණාම ලුණු වතුර ටිකක් ගෑවුනොත් මොනතරම් වේදනයිද නේ? අරක පළපු තුවාල ඇතුළට ලුණු දාලා ගිනි ගොඩක් මැද්දේ ඇවිද්දෝනකොට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද නේ? තරහ යනවා නම් මොන තරහක් යන්ට ඇද්ද? අනේ මගේම පුතා මට මෙහෙම කරනවනේ කියලා තරහ යනවද නේද? තරහ යන්න ඇතිනේ නෑ. බිම්බිසාර රජුරු බාහිර ආරක්ෂාවක් නැතුව තනි පංගලමේ හිරගෙදර හිටියට අභ්‍යන්තර ආරක්ෂාව සලසගෙනයි තිබුණේ. අභ්‍යන්තර ආරක්ෂාව සලසගෙන තිබුණේ, කය රැකගෙන තිබුණා, වචනේ රැකගෙන
තිබුණා. හිත රැකගෙන තිබුණා. නේද? බිම්බිසාර රජුරු සෝතාපන්න වෙලා හිටියේ. සෝතාපන්න වෙලා හිටියේ. අනිත් එක සෝතාපන්න වෙලා ඉන්න නිසා තරහ ගියත් ඒක අපායගාමි අකුසලයක් බවට පත් වෙන්නේ නෑ. මොකද සෝතාපන්න වෙනකොටම සතර අපායෙන් සදහටම නිදහස් වෙනවා. එතකොට යාතින් කවදාවත් ආයේ අපාගත අකුසල් රැස් වෙන්නේ නෑ. අපාගත අකුසල් රැස් වෙන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න ඕනේ. ආරක්ෂාව සපයාගන්නේ කොහොමද? ආරක්ෂාව දෙකක් තියෙනවා. බාහිර ආරක්ෂාවයි අභ්‍යන්තර ආරක්ෂාවයි. දැන් මේ බුද්ධ දේශනාවේ හැටියට මොන ආරක්ෂාවද වඩා හොඳ? මොන ආරක්ෂාවද? බාහිර ආරක්ෂාවද හොඳ අභ්‍යන්තර ආරක්ෂාවද? බාහිර ආරක්ෂාව වැඩක් නෑ. බාහිර ආරක්ෂාවට කරන්න පුළුවන් දෙයක් නෑ. අභ්‍යන්තර ආරක්ෂාව තමයි වැදගත්. අභ්‍යන්තර ආරක්ෂාව. මොකක්ද අභ්‍යන්තර ආරක්ෂාව කියන්නේ? තමාව රැකගන්නවා කියන්නේ. කය රැකගන්න එකට, වචනය රැකගන්න එකට, සිත රැකගන්න එකට. කයයි වචනයයි සිතයි රැකගත්තොත් චතුරංගනී සේනාවක් නොහිටියට කාරි නෑ. මිල මුදල් නොතිබුණාට කාරි නෑ. නේද? ඊළඟට යාන වාහන, හරක බාන, ගේදොර, වතු පිටි මේවා නොතිබ්බට කාරි නෑ. ඇයි? තමාව රැකගෙනනේ, ආරක්ෂාව සපයාගෙනනේ. හැබෑම රැකවරණේ තමාට ලැබිලනේ. නේද? හැබෑම රැකවරණේ තමන්ට ලැබිලා. නේද? පින්වත්නි නිකමට කල්පනා කරන්නකො. රජවරු මැරුණද නැද්ද? මැරුණා. මැරිච්ච රජවරු අපායේ ගියාද නැද්ද? බහුතරය අපායේ ගියා. දැන් දේවදත්ත අජාසත්ත කියන්නේ දඹදිව අගරජුනේ. ඔන්න චතුරංගනී සේනාවක් හිටියා. මහා පෞරු බැඳලා රාජ්‍ය කළා. අතට පයට සේවකයෝ වැඩකාරයෝ හිටියා. ඕන තරම් මුතුමැණික් රන්රිදී තිබුණා. නේද? ඊළඟට ඕන තරම් ආරක්ෂාව බාහිරින් තිබුණද නැද්ද? බාහිරින් තිබුණනේ. ඒත් තමාව රැකගෙන තිබුණද? නෑනේ. තාත්තව මැරුවන්. ඔන්න තමාව රැකගත්තේ නෑ. කය රැකගත්තේ නෑ. ඔය අතර ඉතින් තාත්තට බනින්න ඇති, දොස් කියන්න ඇතිනේ. අම්මට සැරවෙන්න ඇති. නේද? නපුරු දරුණු වචන කියන්න ඇති, බොරු කියන්න ඇති. නේද? අම්මවයි තාත්තවයි බිඳවන්න කේලම් කියන්න ඇතිනේ. ඔන්න වචනේ රැකගත්තේ නෑ. තරහින් පුපුර පුපුර. නේද? අනුන්ගේ දෙයට ආසා කළාද නැද්ද? තාත්තගේ රජකමට ආසා කළානේ. මේ ලැබෙන්න තිබ්බ රජකම. අනේ පා, තාත්තේ මටත් රජ වෙන්න ඕනේ කිව්වනම් බිම්බිසාර රජුරෝ රජකම නිසි කලට දෙනවා. ඒකම පුතානේ. ඉතින් අන්න කලින් රජකම ගන්න අසත්පුරුෂ අවවාදත් එක්ක මොකද වුනේ? ඉස්සර වෙච්ච නිසා ඕන්න තාත්තව මෑරුණා. තමන්ගේ ආරක්ෂාව නැති කර ගත්තා. තමාව රැකගත්තේ නැහැ. අනුන්ව රැකපු, මුළු දඹදිවම රැකපු, තමන්ගේ බිරින්දෑවරු දරුවන්ව රට රාජ්‍ය රැකපු අජාසත්ත තමාව රැකගත්තේ නැහැ. තමාව රැකගත්තේ නැහැ. තමාව රැකගත්තේ නැති නිසා බාහිරින් මොනතරම් රැකවරණ තිබුණත් අභ්‍යන්තර ආරක්ෂාව දාගත්තේ නැති නිසා
කයයි වචනයයි සිතයි රැකගත්තේ නැති නිසා අජාසත්තලා දැනටත් අපායේ පැහෙනෝ. හැතැම්ම සිය ගණන් දිග ශරීර ඇතුව කල්පයක් පැහෙනවා. කයයි වචනයයි සිතයි සංවර කරගත්තේ නැති නිසා. චතුරංගනී සේනාවට පුළුවන් නම් අජාසත්තගේ ධන දාන්නට මිල මුදල් වලට පුළුවන් නම් අජාසත්තව අපායෙන් බේරගන්නවද නැත්? බේරගන්න ඕනේ නේ. අජාසත්ත මැරිලා අපාගත වෙනකොට චතුරංගනී සේනාවට බැරි වුණානේ බේරගන්න නේ. අජාසත්ත සතු මිල මුදල් වලට ධන දාන්නේ වලට බලපුළුවන් කාරකමට මේ කිසි දෙයකට පුළුවන් වුණාද අජාසත්තව අපායන එක නවත්තා? බැරි වුණානේ. දැවැන්ත රජෙක්, කීර්තිමත් රජෙක්, මොකද වෙන්නේ? මේ වෙනකොටත් අපායේ පැහැෙනවද නැත්? අපායේ පැහැෙනව. බුදුන් දැකපු, බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු අජාසත්ත කලින් රැකවරණය අහිමි කරගෙන තිබුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නට කලින්ම රැකවරණය අහිමි කරගෙන තිබුණා. ඒ රැකවරණය අහිමි වීම බුදු කෙනෙක්ටවත් නිවැරදි කරගන්න බෑ. ඒ කාන්තෙන් කල්පයක් අපාය යන්නම ඕනේ. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? අන්න අජාසත්තලා තමාගේ රැකවරණය සලසගත්තේ නැහැ. අභ්‍යන්තර රැකවරණය සලසගත්තේ නැහැ. බාහිර රැකවරණ ගැනම හේතුව සේනාව වැඩි කළා, ධන දාන්නෙ හෙව්වා, යුදාභ්‍යාස කළා, කඩු ශිල්ප, දුනු ශිල්ප නේද? නොඑක් ශිල්ප ශාස්ත්‍රයේ කෙළ පැමිණියා. පුංචි රාජ්‍යවල් අල්ලගත්තා, මහා ධනස්කන්ධයක් එකතු කළා. හැබැයි හරි ආරක්ෂාව එකතු කළේ නෑ. හරි ආරක්ෂාව ඇති කරගත්තේ නෑ. කය වචනේ සිත සංවර වුණා, රැකගන්න බැරි වුණා. ඒ නිසා බාහිර ආරක්ෂාව මොනවා වුණත් අභ්‍යන්තර ආරක්ෂාව අහිමි වුණා. බාහිර ආරක්ෂාව මලමිනිය වළලනකම් විතරයි. එතනින් පස්සේ එන්නේ නෑ. හැබැයි අභ්‍යන්තරයේ තිබුණ ආරක්ෂාව, සත්තු මරන්න නැති එක, හොරකම් කරන්න නැති එක, වැරදිකාම සේවනේ නැතුව කය සංවර කරගත්තු එක, ඊළඟ වචනේ සංවර කරගත්තු එක, සිත සංවර කරගත්තු එක, ඒ රැස් වෙච්ච පින මොකද වුනේ? හේවනැල්ල වගේ ඒ අය පිටිපස්සෙන් ආවද නැත්? ඒ අය පිටිපස්සෙන් ආවා. එහෙමනම් මෙතන අපිට ඉගෙන ගන්න තියෙන හොඳ පාඩමක්, රජකම් කළත් කළකම් පළ දෙනවා හරියට ආරක්ෂාව සපයාගත්තේ නැත්තම්. හරියට ආරක්ෂාව සපයාගත්තේ නැත්තම් මොකද්ද හරියට තියෙන ආරක්ෂාව? හරියට ආරක්ෂාව සපයා ගන්න නම් කොයි ආරක්ෂාවද හරියට හරි ගස්ස ගන්න ඕන? බාහිර ආරක්ෂාවද අභ්‍යන්තර ආරක්ෂාවද? අභ්‍යන්තර ආරක්ෂාව. බාහිර ආරක්ෂාවක් නැතත් කමක් නැහැ. ඔන්න හිතන්නකෝ පින්වත්නි, දැන් අම්මලයි තාත්තලයි කියනෝනේ ගෑනු දරුවන්ට, පුතේ අපෙන් පස්සේ උඹලට යන කලදසාව මොකක්ද? මම මැරිච්ච දවසට, තාත්තා මැරිච්ච දවසට උඹට කරදරයක් වෙයි, ආරක්ෂාව නැති වෙයි කියලා ඔන්න කසාදයක් බඳලා දෙන්න හදනවානේ. අපි හිතමු කසාද බැඳපුවාමත් ආරක්ෂාව ලැබෙනවද? නෑ. සමහර විට කබලෙන් ලිපට වැටෙන වෙලාවලු තියෙනවනේ. කබලෙන් ලිපට නේ, සමහරු ලිපට නෙමේ ලිප් බොක්කටම වැටෙනවා නේද?
කෙලින්ම ලිපටත් නොවැටි ලිප් බොක්කටම වැටෙනවා නේද? අර ගෙදර ඉන්නකොට යසාගේට හිටපු කෙල්ල අනේ උදේටත් ගුටි කනවා, දවල්ටත් ගුටි කනවා, රෑටත් ගුටි කනවා. අනේ රැකවරණය හොයාගෙන ගිය ආරක්ෂාවට හොයාගත්තු කෙනාම එයාට ආරක්ෂාව අහිමි කරනවා. දැකල නැද්ද? ගෙවල් වටේ දුවනවා පිහි අරගෙන මරන්න කොටන්න, පොළු අරගෙන දුවනවා මරන්න කොටන්න. ආරක්ෂාව පිණිස හොයාගත්තු කෙනා නේද? ආරක්ෂාවට බලුකුක් එක් ගෙදර හැදුවේ. ඒ කකාපු දවසට ඕන් ජලබීතිකාව නේද? ආරක්ෂාවට තමයි කඩුවක් ගෙදර තිබ්බේ. ඕන් ඒක හොරු අරන් හොරුම අපිට කඩුවෙන් කේටුවා නේද? එහෙමද නැද්ද? එහෙම වුණානේ, එහෙම වුණා. එතකොට එනම් ආරක්ෂාවට තියාගත්තු දේවල් ආරක්ෂාව අහිමි කළා, බාහිර ආරක්ෂාවකට බෑ. එහෙනම් කොහොමද ගෑනු දරුවා හිතන්න තිබුණේ? අපි මෙහෙම වුණොත් ඔන්න අපි හිතන්නකෝ ගෑනු දරුවෙක් එන්නෝ, දැන් විවාහ වුණත් මට රැකවරණයක් නෑ, අම්මලා මොනවා කිව්වත් ඒ දීගේ ආරක්ෂාව නෑ, මං හැබෑම ආරක්ෂාව හොයනවා කියලා. ඔන්න මොකද කරන්නේ? පොල් කට්ටක් අරගෙන හන්දියක් ගාන හිඟාක කයන. අපි හිතමුකෝ. එතකොට ඉතින් ඒත් ලස්සනයිනේ, කරදරයක් වෙන්න බැරිද? වෙන්න පුළුවන්නේ. දැන් ඔන්න මෙයා අභ්‍යන්තර ආරක්ෂාව දාගන්න, බාහිර ආරක්ෂාව නිකම්ම ලැබෙනවා. අපි හිතමු මෙයා මෙන්න මෙහෙම කරනවා. අපි හිතමු ඔන්න ඒ ගෑනු දරුවා අසූචි මලමුත්‍ර ඇඟේ තවර ගන්නවා. දත් මදින්නේ, කොණ්ඩේ පීරන්නේ, නාන්නේ නැහැ. මොකටද මේ? තමන්ගේ සීලය රැකගන්න. වැරදි කාම සේවනය නොකර ඉන්ට, සත්තු මරන්නේ නැතුව ඉන්ට, හොරකම් කරන්නේ නැතුව ඉන්ට, අනුන්ගේ දෙයට ආස නොකර තරහ ගන්නෙ නැතුව, මිත්‍යා දෘෂ්ටික නොවි ඉන්ට, වචනේ රැක ගන්නට. ඔන්න මෙයා මොකද කරන්නේ? අසූචි මලමුත්‍ර තවරගෙන දත් මදින්න නැතුව නාන්න නැතුව ඉන්න. දැන් මෙයාගේ කය රැකිලාද නැද්ද? කය රැකිලානේ. මෙයාගේ වචනේ රැකෙනවද නැද්ද? වචනේ රැකෙනවා. හිත රැකෙනවද නැද්ද? හිතත් රැකෙනවා. ඔහොම රැකගත්තු මෙයා ඔන්න සමාජේ ඉන්නවා. කවුරුත් කරදර කරයිද? එයාට චතුරංගනී සේනාවක් ඕනේද? නෑනේ. කවුරු හරි මිනිස්සෙක් ඇඟී හැප්පුණත් ඊ කියලා අතපිය දාගෙන යනවා මිසක්කා ආයේ තට්ටුවක්වත් දාන්න හිතන්නේ නෑ නේද? හැබැයි එයාවම නාවලා කවලා ඔන්න හැඩ වැඩ කරලා තිබ්බොත් දකින දකින මිනිස්සුන්ට කරදර කරන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අන්න සීලය තියෙනවනේ. සීලය කියන්නේ දෙව්ලොව සිසාරා යන සුවඳක්ද නැද්ද? එහෙනම් සෙන්ට් පවුඩර් නැති වුණාට ඒ සුවඳ තිබ්බත් යන්නේ මීටර 10ක් 15ක් ඈතට විතරයි. ඒකත් දාඩිය දාපුවම නැති වෙලා යනවනේ සුවඳ. හැබැයි කෙනෙක්ගේ සිල් සුවඳ දෙව්ලොව සිසාරා යනවනේ. දෙවිවරුත් කතා කරනවද නැද්ද සීලය ගැන? දෙවිවරුත් කතා කරන සීලය ගැන. සමහර විට කතාවේ අර ගෑනු දරුවා සිල් රැක ගන්න තියෙන උවමනාවට දරන වීරියක් කියලා සාදුකාර දෙයිද නැද්ද? සාදුකාර දෙයි. එහෙමනම් ඇත්තටම ආරක්ෂාවෙන් බැරිද? පුළුවන්නේ. අම්මත් මැරුණොත්, තාත්තත් මැරුණොත්, කලදසාවක් නොගියොත් මොකද කරන්න තියෙන්නේ? ඔයා සූචි මලමුත්‍ර ටිකක් ගාගෙන දෙන දෙයක් කාලා ඉන්න එකයි තියෙන්නේ. කිසි කරදරයක් නැහැ. මැරිච්ච ගමන් කොහෙද උපදින්නේ?
දෙව්ලොව බඹලොනේ මේ අවුරුදු 20ක් සුවසේ අභ්‍යන්තරය රැකගත්තු නිසා එයා දෙව්ලොවද නැද්ද? දෙව්ලොව බඹලොව. ඇයි? එයා බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා, ධර්මය සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලානේ. එයා සීලය රකින්නවා ගෞරවෙන්. සීල් රකින්න උවමනාවටම එයා දැවැන්ත කැපකිරීම කරනවා. සීල් රකින්න උවමනාවට මහා කැපකිරීමක් කරනවා. එතකොට ආන්ගේ වීරිය, ආන්ගේ කැපකිරීම දකින දෙවිවරු සාදුකාර දෙන්නේ නැති වෙයි. සාදුකාර දෙනවා. තෙරුවන් සරණ පිහිටලා සිල් රකින්න කෙනා සෝතාපට්ටි අංග පුරුදු කරන නිසා එයා මැරෙනවා හිස් අතින්ද? නෑ, එයා මැරෙනවා සෝතාපන්න වෙලා. සෝතාපන්න වුණොත් එයා අපායෙන්, තිරිසන් ලෝකෙන්, පෙරේත ලෝකෙන්, අසුර ලෝකෙන් සදහට මත මිදෙනවා. එහෙ යන්න තිබ්බ සියලු කර්ම අහෝසි කර්ම වෙනවා. ඒවා විපාක නොදී අවසන් වෙනවා. මරණින් මත්තේ දෙව්ලොව, බඹලොව, මනුලොව උපරිම වුණොත් ජීවිත හතක් උපදිනවා. එයාට අටවෙනි උපතක් නෑ. එයා තමාව රැකගත්තද නැද්ද? එයා තමාව රැකගත්ත කෙනා මහා හමුදාවක් නොහිටියත්, කවුරුවත් බාහිරින් රැකවරණයට නොහිටියත්, මිල මුදල් නොතිබුණත්, හරකබාන නොහිටියත් නේද? ගේ දොර, ඉඩකඩම්, යාන වාහන නොතිබුණත්, අඩුම තරමේ කණ්ඩ දෙයක් නොතිබුණත්, අඳින්න ඇඳුමක් නොතිබුණත්, වැරහැලි ඇඳත්, එයා අභ්‍යන්තරය ආරක්ෂා කරගෙන නම් හැබෑම රැකවරණේ එයා තුල තියෙනවද නැද්ද? හැබෑම රැකවරණේ එයා තුල තියෙනව නේද? දැන් සමාජයේ ඉන්න මිනිස්සු හොයන්නේ බාහිර රැකවරණේද අභ්‍යන්තර රැකවරණේද? බාහිර රැකවරණේනේ. බොරු කියාගෙන ගෙවල් හදනවා. මාරාගෙන, කොටාගෙන ගෙයක් හදනවා. එහෙමද නැද්ද? සමාජයට සහෝදරයා මරනවා ගේ හදන්න. තාත්තට ගහලා බයිනවා ගේ හදාගන්න. නේද? සමහර විට සත්තු මරනවා ගේ හදාගන්න. නේද? මාළු බාලා ගෙයක් හදාගන්න. නේද? ඕන්න සත්තු මරලා රැකවරණේට, ආරක්ෂාවට ගෙයක් හදනවා. දැන් මේ ගෙටයෝ ඉබ්බු දාලා, දොරවල් දාලා, ජනෙල් දාලා, ඒ මදිවට වීදුරු කඩාගෙන આવොත් කියලා යකඩ කෑලිත් හයි කරලා ඕන් ගේට්ටු, ග්‍රීල් ගේට්ටු දාලා ඕන් ඒ අවස්සේ හොරෙක් හරි පැන්නොත් කියලා මොනවද කරන්නේ? ඕන් හදිසි නලාත් හයි කරලා නේද? ඊට පස්සේ තුවක්කු අනම් මනංගේ ඇතුලේ තියාගෙන ඇඳ යට කිනිස්සයි, කාමරේ දොරගාව කඩුවයි, සාලෙ මැද්දේ උන් කොයි හරි තැනක තව පොල්ලයිනේ, ඔහොම තියාගෙන ඉන්නවා ආරක්ෂාවටනේ. ඒත් මරණය ආපු දවසට ඒකක්වත් වැඩක් නැනේ. අඩුගානේ ආදරෙන් කව රැකපු, පෝෂණය කරපු මේ ශරීර කූඩුවත් අරන් යන්නේ නෑ. ඒකත් දාලා යන්නේ කොහෙටද? තමන් බාහිර රැකවරණේ තිබුණා නොතිබුණා, අභ්‍යන්තර රැකවරණේ නැතුව හිටියනම් යන්නේ සතර අපායට. අභ්‍යන්තර රැකවරණේ හදාගෙන තිබුණනම් බාහිර රැකවරණේ තිබුණත් නැතත් එයා යනවා දෙව්ලොව, බඹලොව. එයා ඉක්මනටම පිරිනිවන් පානවනේ. එතකොට වර්තමානයේ බාහිර රැකවරණේ හොයාගන්ට මහා වියපැහැදම් කරන්ට ඕනේ. මහා කාලයක් ගත කරන්ට ඕනේ. මහා මහන්සියක් වෙන්ට ඕනේ බාහිර රැකවරණේ හොයාගන්ට. නේද? බාහිර රැකවරණේ හොයාගන්ට.
ඊළඟට අපි මොකද කරන්නේ? ඕන් ලෙඩ වෙනොත් ඊළඟට මැරුණොත් කියලා බාහිරින් ඕන් අපි රක්ෂණය දාගන්නවා. හැබැයි ඒව හම්බෙන්නේ අපි මැරුණට පස්සේ ගෙදර ඉන්න අයටනේ. ඒ අයටවත් ඒකෙන් රැකවරණය නැහැ. හැබැයි කෙනෙක් අභ්‍යන්තර රැකවරණේ දාගෙන තිබුණොත්, අභ්‍යන්තර රැකවරණේ සලසගෙන තිබුණොත් එයා මැරිලා හොඳ ලෝකවල උපදිනවා. ඒකේ ප්‍රතිලාභ ඔක්කොම ගෙදර ඉන්න අයටද මැරෙන කෙනාට? මැරෙන කෙනාට. එහෙනම් බාහිරින් දාන රක්ෂණයට වඩා අභ්‍යන්තර රක්ෂණය අපිට සෙත සලසනවද නැද්ද? බෝනස් පිට බෝනස් ද නැද්ද? දිරිදීමනා බෝනස් ඔක්කොම ලැබෙනවද නැද්ද? ලැබෙනවා. බාහිර රක්ෂණයටද අභ්‍යන්තර රක්ෂණයටද? අභ්‍යන්තර රක්ෂණය තියෙන කෙනාට. ඕන කෙනෙක් ඉන්නවා බාහිර කෝටි ගානක රක්ෂණයක් දාලා. මෙයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනය කරනවා, රක්ෂණය කරලා නින් කියලා. ඕන වචනයත් වරද්දා ගන්නවා. සිතත් වරද්දා ගන්නවා. ඕන දැන් කය වචනේ සිත ආරක්ෂා නැතුව ඉන්නවා. මෙයා මොන බාහිර රක්ෂණේ දාලා තිබ්බත් අභ්‍යන්තර රක්ෂණේ නැති නිසා එයා මැරිච්ච ගමන් අපායේ තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ යනවද නැත්? යනවනේ. අවිදම කවුරුවත් රක්ෂණයක් දාලා නැහැ බාහිර. අපි බාහිර පුද්ගලයෙකුට, බාහිර ආයතනයකට, බාහිර පිරිසකට අපේ ආරක්ෂාව පවරලා නැහැ. සේනාවකට, හමුදාවකට, අපේ දේපළවලට, මිල මුදල්වලට, තාප්ප බිත්තිවලට අපේ ආරක්ෂාව සපයලා, අපේ ආරක්ෂාව බාර දීලා නැහැ. ඒව නැහැ අපි ගාව. හැබැයි අපි ඉන්නේ ගහක් යට වෙන්න පුළුවන්. අපි ඉන්නේ පාරක වෙන්න පුළුවන්. අපි ඉන්නේ පුංචි පැලක වෙන්න පුළුවන්. එයා බාහිර රැකවරණේ නැහැ. හැබැයි එයා තුල අභ්‍යන්තර රැකවරණේ තියෙනවා. මොකද්ද අභ්‍යන්තර රැකවරණේ? අභ්‍යන්තර රැකවරණේ තමයි එයා කය සංවර කරගෙන ඉන්නේ. කයෙන් වැරදි කරන්නේ නැහැ. එයා වචනේ සංවර කරගෙන ඉන්නේ. වචනේ වැරදි කරන්නේ නැහැ. එයා හිත සංවර කරගෙන ඉන්නේ. සිතින් වැරදි කරන්නේ නැහැ. කයයි වචනයයි සිතයි සංවර කරගෙන ඉන්න කෙනා බාහිර මොන ආරක්ෂාව නැතත් අභ්‍යන්තරයෙන් රැකිලා නිසා එයා මැරෙනවා. හිස්සතින් නෙවෙයි. කොහොමද මැරෙන්නේ? සතර අපායෙන් සදහටම නිදහස් වෙලා. ඒ වගේම ජීවිත හතකින් එහාට උපදින්නේ නැති බවටපත් වෙලා. ජීවිත හතක් ඉපදුනත් දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මහේසාක්‍ය විදියට උපදින බවට පත් වෙලා. ඒ ජීවිත හත ඇතුළේ යා පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙලයි මිය යන්නේ. එයා බාහිර ආරක්ෂාව ගැන වැඩිය හිතුවේ නෑ. සේනා හැදුවේ නෑ. හමුදා ගෙනාවේ නෑ නේද? ඊළඟට යාන වාහන, ගේදොර, වතුපිටි, ඉඩකඩම්, දැසිදස්සු, දුවාදරුවෝ, අඹු සැමියෝ මේවා හෙව්වේ නෑ. ඒ වලින් ආරක්ෂාව පැතුවේ නෑ. නැත්තම් තමන්ගේ ආරක්ෂාවට, මතු ආරක්ෂාවට කියලා අපිව සලකන්න, අපිට සලකන්න කියලා හදපු පුතාමනේ තාත්තව මරන්, හදපු පුතාවනේ අම්මව මරන්නේ නේ. එහෙමද නැද්ද? අපි ආරක්ෂාව පිණිස හදපු කෙනාම අපිව මරන. අපි ආරක්ෂාවට කියලා බැඳපු මිනිස්සයම අපිට ගහනවා. බාහිරයෙන් උනේ අපිව රැකෙන නේද? එතකොට බාහිර රැකවරණේ වැඩක් නෑ. රැකෙන්න ඕන කොහෙද? අභ්‍යන්තරේ. අභ්‍යන්තර රැකවරණය සාදාගත්තු කෙනා මෙලොවත් සැනසෙනවා, පරලොවත් සැනසෙනවා. ඒ අය
අමාමහ නිවනින් සැනසෙනවද නැද්ද? ඒ අය අමාමහ නිවනින් සැනසෙනවා. අපි දක්ෂ වෙන්න ඕනද නැද්ද? අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කුසල රජුරෝ පැවසපු දේ ස්ථිර කළා. ඒකාන්තයෙන් මෙහෙම්මමයි කිව්වා. මිනිස්සු ඉන්නවා කිව්වා. සමහර අය ඉන්නවා කිව්වා. ඒ අය කොහොමද? කයින් වචනෙන් සිතින් වැරදි කරනවා කියනවා. ඒ අය බාහිර ආරක්ෂාවක් ඇතුව හිටියත් එයාලා අභ්‍යන්තර ආරක්ෂාව සපයාගෙන නෑ කියනවා. තමාව රැක්කේ නෑ කියනවා. චතුරංගනී සේනාවක් හිටියත් එයාලගේ රැකවරණය එයාලා රැකගෙන නෑ කියනවා. ඒක වැඩක් නෑ රජතුමනි. චතුරංගනී සේනාවක් හිටියා. අහසේ හිටියත් පොළොවේ හිටියත් ඊළඟට වතුර යට හිටියත් පෙට්ටිය ඇතුලේ හිටියත් දොරගුළු දාගෙන හිටියත් රැස් කළ කර්මය එන දාට මග අරින්න බෑ. පැනලා දුවන්ට බෑ නේද? එහෙම පුළුවන්ද? කර්මයේ විපාක දෙන දවසට එහෙම කරන්න වෙන්නේ නෑ. කර්මයේ විපාක දෙන දවසට කෙනෙක් ඉන්නවා බාහිර රැකවරණ මොකුත් නෑ. එයා අභ්‍යන්තරික වශයෙන් ආරක්ෂා වෙලා අභ්‍යන්තර වශයෙන් ආරක්ෂා වෙලා එයා කොච්චර ආරක්ෂායිද කියනවනම් මැරෙන මොහොතේ හරි සෝතාපන්න වෙනවා. ඕන දැන් සෝතාපන්න කෙනා මැරිලා උපදිනවා මනුස්ස ලෝකේ. දැන් මෙයාට මරණේ ප්‍රශ්නයක්ද? අපිදම කවුරු හරි එයාව මරන් දෙනවා. එයා මරණයට බයද? බය නැහැ. ඇයි? උපරිම කී වතාවද මරන්න පුළුවන්? උපරිම හත් වතාවයි මරන්න පුළුවන්. බිහිසුණු මාරයට උනත් වද දෙන්න පුළුවන් කී වතාවද එයාට? හත් වතාවනේ වද දෙන්න පුළුවන්නේ. අනිත් එක කෑලි කෑලි කපලා කීතු කීතු කපලා මැරුවත් එයාට ඒක දැනෙන්නේවත් නැනේ නේ. බිම්බිසාරට දැනුණද? බිම්බිසාර රජුරවන්ට දැනුණේවත් නෑ. ඇයි? එයා ඇත්ත දන්නවා. මොකද්ද දන්නේ ඇත්ත? එයා දන්නවා හේතුවක් නිසා හටගත්තු මේ දේ හේතුව නැති වෙනකොටම නැති වෙනවා කියන්නේ. එයා දන්නවා හේතුවක් නිසයි හටගත්තේ. අවිද්‍යාව නිසයි මේ දුක හටගත්තේ නේද? අවිද්‍යාව මුල් වෙලයි මේ දුක හටගත්තේ. එහෙමද නැද්ද? එහෙමනේ. අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? සංස්කාර හටගන්න. සංස්කාර හටගත්තු නිසා විඥාණය හටගන්න. විඤ්ඤාණය හටගත්තු නිසා නාම රූප හටගන්නවා. නාම රූප හටගන්න නිසා ආයතන හයක් හටගන්නවා. ආයතන හයක් හටගන්න නිසා ස්පර්ශයක් හටගන්නවා. ස්පර්ශයක් හටගන්න නිසා විඳීමක් හටගන්නවා. විඳීමක් හටගන්න නිසා තණ්හාවක් හටගන්නවා. තණ්හාව හටගන්න නිසා ඒ තණ්හාවට අපි උපාදාන වෙනවා. උපාදානයක් හටගන්න නිසා භවය සකස් වෙනවා. විපාක දීම පිණිස කර්ම සකස් වෙනවා. විපාක දීම පිණිස කර්ම සකස් වුන නිසා විපාක දීම පිණිස යලි උපදින්ට වෙනවා. යලි උපදින නිසා වයසට යනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. කැමති දේ නොලැබී තියෙනවා. අකමැති දේ ලැබෙනවා. ප්‍රිය අයගෙන් වෙන්වෙන්ට වෙනවා. අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා. කොටිම්ම කියනවා නම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නම් වූ දුකට මූණ දෙන්න වෙනවා. දුක හටගත්තේ මොකක් නිසාද? අවිද්‍යාව මුල් කරගෙන.
මොකක් මුල් කරගෙනද? අවිද්‍යාව මුල් කරගෙන. කෙනෙක් ඉන්නවා අවිද්‍යාව නෑ. එයා විද්‍යාව පහල කරගෙන. එයා මොකද කරන්නේ? එයා අවිද්‍යාව දුරු කරලා. අවිද්‍යාව නැත්නම්, අවිද්‍යාව නැත්නම් සංස්කාර හටගන්නේ නෑ. සංස්කාර හටගන්නේ නැත්නම් විඤ්ඤාණය හටගන්නේ නෑ. විඤ්ඤාණය හටගන්නේ නැත්නම් නාම රූප හටගන්නේ නෑ. නාම රූප හටගන්නේ නැති නිසා ආයතන හයක් ඇති වෙන්නේ නෑ. ඇස කන නාසය දිව කය මනස කියලා. ආයතන හය නැති නිසා ස්පර්ශෙකුත් නෑ. ස්පර්ශයක් නැති නිසා විඳීමකුත් නෑ. විඳීමක් නැති නිසා තණ්හාවකුත් නෑ. හටගන්නේ නෑ. තණ්හාවක් හටගන්නේ නැති නිසා ඒකට උපාදාන වෙන්නේ නෑ. උපාදාන වීමක් හටගන්නේ නැති නිසා කර්ම සකස් වෙන්නේ නෑ. භවය හටගන්නේ නෑ. කර්ම සකස් වෙන්නේ නැති නිසා, ඉපදීම පිණිස කර්ම නැති නිසා යළි උපදින්නේ නෑ. ඉපදෙන්නේ නැති නිසා වයසට යන්නේ නෑ. ලෙඩවීමේ දුක නෑ. මැරෙන එකේ දුක නෑ. කැමති දේ නොලැබෙන, අකමැති දේ ලැබෙන, ප්‍රියයගෙන් වෙන්වෙන්න වෙන, අප්‍රියයත් එක්ක එකතු වෙන්න වෙන දුක නෑ. කොටිම්ම කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ සමස්ත දුකම නෑ, ප්‍රහාණය වෙලා. එහෙනම් අවිද්‍යාව නැත්තම් මේ දුක ප්‍රහාණය වෙනවද නැද්ද? දුක ප්‍රහාණය වෙනවා. ඉතින් කෙනෙක් මේ ලෝක යථාර්ථය දන්නවා නම් හේතුවක් නිසා ඵලහට ගන්නවා. හේතු නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා කියලා දන්නවා නම් එයාට බාහිර ආරක්ෂා අවශ්‍ය නෑනේ. එයාව හමුදාවක් දාලා රැකගන්න ඕනේ නෑ. එයාට ගේදොර අවශ්‍ය නෑ නේද? සාරිපුත්තයන් වහන්සේ කියන්නේනේ, සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, රහතන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ නේද? කොහොමද ප්‍රකාශ කරන්නේ? මේ හිත හොඳට රැකගෙන ඉන්නේ නේද? හිත හොඳට රැකගෙන ඉන්නේ නේද? ඕ කැමතිනම් මරණයෙන්ට, මම මේ මරණය එනකම් මග බලන් ඉන්නේ. මම මරණය එනකම් මේ මග බලන් ඉන්නේ. මම මේ පිරිනිවන් පාන්ටයි ඇඟිලි ගැනගෙන ඉන්නේ. ඒ අය මරණයේ ඉදිරියේ අසරණ නෑ. එයාලා හිස් අතින් මිය යන්නේ නෑ. එයාලා පිරිනිවන් පානවා. එයාලා පිරිනිවන් පානවා. ඇයි ඒ පිරිනිවන් පාන? තමාගේ නියම රැකවරණය සලසගෙන. මොකද්ද නියම රැකවරණය? බාහිර ආරක්ෂාවද අභ්‍යන්තර ආරක්ෂාවද? අභ්‍යන්තරය ආරක්ෂා කරගෙන, අභ්‍යන්තර ආරක්ෂාව සපයාගෙන යාලා. බාහිර ආරක්ෂාව තිබ්බත් එකයි නැතත් එකයි. එහෙමනම් පින්වත්නි, ඔබ මේ මොහොතේ ඉඳලා කල්පනා කරන්න ඕනේ, බාහිර ආරක්ෂාව එක්කහු කරන්නද අභ්‍යන්තර ආරක්ෂාව සකස් කරගන්නද? බාහිරින් ආරක්ෂාව තිබුණා නැත, ළමයි සැලකුවා නැත, අම්මා තාත්තා සැලකුවා නැත, ඥාති හිතමිත්‍රාදීන් සැලකුවත් නැත, හමුදාව රැක්කත් නැත නේද? මිල මුදල්, දේපල, යාන වාහන, හරකබාන, වතු පිටි, මේ හම්බ කරපු සියල්ල, බාහිර සියල්ල තමාව රැක්කත් නැතත් එයා රකෙන්න ඕනේ මොකක්? එයාගේ අභ්‍යන්තරය රැකගන්න ඕනේ. කය රැකගන්න ඕනේ. වචනේ රැකගන්න ඕනේ. හිත රැකගන්න ඕනේ. මෙන්න මේ අභ්‍යන්තර ආරක්ෂාව සපයාගන්න
ඕනේ. අභ්‍යන්තර ආරක්ෂාව සපයා ගන්න කෙනා ආරක්ෂාව සැපයුවා වෙනවා. තමාව රැකගත්තා වෙනවා. නියම රැකවරණය කළා වෙනවා. නියම රැකවරණය කළා වෙනවා. නේද? ආරක්ෂාව සැපයුවා වෙනවා. ඇත්තම රැකවරණය සලසගත්තා වෙනවා. මොන රැකවරණේ හදාගත්තොත්? බාහිර රැකවරණේද? නෑ, අභ්‍යන්තර රැකවරණය. ඒකට සල්ලි භාගෙ වියදම් වෙනවද? නෑ. ඒකට අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනේද? මේ වෙලාව මං අභ්‍යන්තර ආරක්ෂාව සපයන වෙලාව. නෑ, මුළු ජීවිත කාලෙම සත්තු මරන්න නැතුව ඉන්න ඕනේ. හොරකම් කරන්න නැතුව ඉන්න ඕනේ. වැරදිකාම සේවනය කරන්න නැතුව ඉන්න ඕනේ. බොරු කියන්න නැතුව, කේලම් කියන්න නැතුව, පරුස වචන කියන්න නැතුව, හිස් වචන කියන්න නැතුව, අනුන්ගේ දේට ආස කරන්න නැතුව, ඊළඟට තරහ ගන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැතුව, තමාගේ හැබෑම ආරක්ෂාව, බාහිර ආරක්ෂාව නෙවෙයි, අභ්‍යන්තර රැකවරණය හදාගන්න ඕනේ. අභ්‍යන්තර ආරක්ෂාව ඇති කරගන්න ඕනේ. අභ්‍යන්තර ආරක්ෂාව සලසගන්න කෙනා හැබෑම රැකවරණය සලසගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කරනවා, කයින් සංවරණ එකත් කොයිතරම් හොඳද, වචනයෙන් සංවර වෙන එකත් කොයිතරම් හොඳද, සිතින් සංවර වෙන එකත් කොයිතරම් හොඳද. හැම තැනකදීම සංවර වෙන එක තමයි හොඳ. හැම තැනකදීම සංවර වෙන එක තමයි හොඳ. හැම තැනකම සංවර වෙලා පවට ලැජ්ජා ඇතුව ඉන්න කෙනාට තමයි හැම තැනකම සංවර වෙලා පවට ලැජ්ජාවක් ඇතුව ඉන්න කෙනාට තමයි ජීවිතේ රැකගත්තු කෙනා කියලා කියන්නේ. පවට ලැජ්ජාවක් ඇතුව හැම තැනකම අභ්‍යන්තර රැකවරණේ සලසගත්තු කෙනා. හැම මොහොතකම හැම තැනකම කය වචනේ සිත සංවර කරගෙන අභ්‍යන්තර රැකවරණේ සලසගත්තු පවට ලැජ්ජා ඇති කෙනා තමයි ජීවිතේ රැකගත්තු කෙනා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ පින්වත් පිරිස හොඳට අදිෂ්ඨාන කරගන්න ඕනේ. මොකක්? බාහිර ආරක්ෂාව ලැබුණා නොලැබුණා, දරුවෝ රැක්කා නොරැක්කා, අම්මා තාත්තා රැක්කා නොරැක්කා, නෑදෑයෝ යාළුවෝ රැක්කා නොරැක්කා, හම්බ කරපු දේපල, වතුපිටි, ධනධාන්‍ය, මිල මුදල්, යාන වාහන තමන්ව රැක්කත් නොරැක්කත් මම මගේ හැබෑම ආරක්ෂාව සලසගන්නවා. මම මගේ හැබෑම රැකවරණය සලසගන්නවා. මං මගේ හිත, කය, වචනය නිතරම රැකගන්නවා. හැම මොහොතෙම රැකගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මං නියමම රැකවරණය සලසගත්තු කෙනා වෙනවා. ජීවිතේ රැකගත්තු කෙනා වෙනවා කියලා Tamanට සතුටු වෙන්න පුළුවන්. නිකන් නෙවෙයි, හිස් අතින් නැතුව හොඳට මිය යන්න පුළුවන් රැකවරණයක් ඇතුව සිංහනාද කරලා මැරෙන්න පුළුවන්. එහෙමනම් මේ පින්වත් සෑම සියලු දෙනාටම තමාගේ රැකවරණය සලසගෙන, අභ්‍යන්තර රැකවරණය සලසගෙන ජීවිතය රැකගත්තු කෙනෙක් වෙන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.